මට මේ මට පොඩි ගැටලුවක් ආව අර ඔබතුමා හැම වෙලේම කාට හරි යද්දි හරි දුරකමත නැමතුමක් නැවතෙද්දි හරි ඒ බොහෝ වෙලාවට කියන්නේ බුදු සරණයි රවණ සුරුඳු පිහිටයි කියලා. නමුත් මේ පෙර වීඩියෝවේදී තෙරුවන් සරණයි කියලා කිව්වා. ඒක මට පොඩි ගැටලුවක්. ඔව් මහත්මයා, මට ලංකාවේ බොහෝ අය ආමන්ත්‍රණය කරනවා මම කතා කරන්න බුදු සරණයි කියලා. මට බොහෝ මෙහෙ නිවාසේලා, බොහෝ භික්ෂුන් වහන්සේලා මෙහෙ නිවාසේලා, උපාසක උපාසිකාවතුල බොහෝ අය කතා කළා. සමහර අය කතා කළා ඒගොල්ලෝ කියනවා තෙරුවන් සරණයි කියලා. ඒතර ඔබතුමාට මම කියන්න ටිකක් දිග, මේ වීඩියෝ ටිකක් දිග වෙනවා. ඒ වුණාට කමන්නේ, අපි දැනුවත් කරන්න කියන්නක. ඔය මට හම්බුණා මහත්මයා අති දුර්ලභ භික්ෂුන් වහන්සේ නමක්. මේ එයාගේ නම, එයාට පෙර ආත්ම කියවන්න පුළුවන් 28 ආත්ම 28000 පත්තර අවුරුදු 28000. එයාගේ නම මට මතකයේ හැටියට ධනේගම ධම්මවිසුද්ධි කියලා විසුන් වාසේ නම. ඔන්න ආසේ ගාව මහනෝනා වෙනත් විසුන් වාසේ නම. මහන්න ධනේගම ධම්මවිසුද්ධි හාමුදුර කියලා තිනවා ඔබ ඔබ වහන්සේට පොඩි නම. වාදෙට බොහෝ කරුණු දැනගන්න පුළුවන් පතිරාජි කියලා මහත්තයෙක් ඉන්නවා කියලා හම්බ වෙන්න කියලා. ඔන්න වාන්දේ මං ගාවට ආවා. පසු කායින උන්වහන්සේ මම බඹරගඳ මන්දනේ කියලා ගල්ලෙන් ඉන්න කෙනා පවා ඉතිපිසෝ කියලා අපි ධර්ම සාකච්ඡා කරලා තියෙනවා. මම උන්වහන්සේට පැහැදිලි කළා මේ මේ මහා අපේ ස්වාමීන් වහන්සේ අපි පොඩ්ඩක් මේ සම්ප්‍රදායකව ඉන්න මතයෙන් පොඩ්ඩක් අපි සුට්ටක් මේක හරිද වැරදිද කියලා හිතන්න ඕන. අපි කටට එනවට කියනවා. මම ඔබතුමාට මේ මේ නොහොමිනා වචනයක් කියන්න මේ 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 වීඩියෝ බලන්න කවුරුවක්වත් මෙයා අපහාස කරන්න එපා මට. මම මේ මේ වචනේ මම කියන්නේ නැතුව කියන්නේ. දැන් මේ වෙලාවේ රටේ තියෙනවානේ ප්‍රශ්නයක්, මිනිසුන්ට මහා පීඩන ගෑස් සහ ඩීසල් ආහාර ප්‍රශ්නයක්. ඒක නිසා විදුලිය, ඩීසල් ඔක්කොම ප්‍රශ්නයක් තියෙනවා, කිරිපිටි. එතකොට මේ ඔක්කොම කරන්නේ මට මතකේ හැටියට මේගොල්ලෝ මතක් කරන්නේ කාවත් දන්නවද? මැදමූලන වලව්වේ මේ වෙන කට්ටියක් එන. ඒ කියන්නේ මම දැක්ක හුඟක් වීඩියෝ වල තියෙනවා මේ. එතකොට මැදමූල්න දැන් අපි ගමුකෝ මහින්ද රාජපක්ෂගේ අම්මට, ගෝඨාභය රාජපක්ෂගේ අම්මට, බැසිල් රාජපක්ෂගේ අම්මට කියලා ප්‍රභාකරට වචනයක් කියනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා, මම කියන්න ඕනේ. නමුත් ඒ වචනේ කියන එක සුදුසු නැහැ. අපි ප්‍රායෝගික වෙන්න එපා. දැන් ඒ ඒ ඒ ඒ එතුමිය එතුමිය ඒ උත්තමාරිය දැන් ඉහළ තැන්වල ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන් කියමු. දිව්‍යාත්මයක් ලබලා හරි ගෝඨාභය කියලා මෑණියන් අම්මා දිව්‍යාත්මයක් ලබලා උඩ තලයක ඉන්නවා කියමුකෝ. අපි පුතාව ජනාධිපති කරන උදව් කළානේ. ඒක කිසි ගැළලුවක් නැහැ. ඒක ඒ දන්න දෙන්න තුනෙක් ඉන්නවා, ඥානක්වත් දන්නවා. මේ ගුප්ත මේ මේ අනේ මේවා මේ මේ විද්‍යා වපුන කතාවක් නෙමෙයි. මේක කතාවක් දන්න කෙනෙක් ඉන්නවා කියනවා. ඒතොර ඒවා හොයලා බලලා පරීක්ෂණ කරන්න ඕනේ. ඒක වෙන කතාවක්. එතුමනේ අපේ ජනතාව බලිනවනේ අම්මට කියලා. ඉතින් මේ මියගිය කෙනෙක් දැන් ඒ ඒ කෙනාට ඒ කියන දේ කරන්න කියලා ගියොත් කරන්න හා අනත්තට කියලා මිනිහ පොඩි දාන්න එපා. එහෙමනම් මේ වගේ බොරු ප්‍රකාශ කරන්න එපා කියලා මම මේ කියන්නේ. මට ඕක කෙනෙක් කිව්වා ඉස්සර. මම ඒ බලක මන් නම් දන්නේ නැහැ. අපේ ගෙදර අම්මා ඉන්න දැන් හොඳ අමාරුයි, වයසයි, මැරෙන්න පදින 50 දෙනවා. ඔයාට පුළුවන් නම් ගිහලා ඒක ඒ කිව්ව වැඩේ කරගන්න කියලා. ඌ මට පස්සේ බැල බැල ගියා යන්නේ. ඌට බලවක් කේන් දැනක නෙමෙයි කියලා. ඒ කියන්නේ මට අම්මා මම කරා මම කේන් දැනන්නේ නැහැ. මට ඊලා යන්නේ. මම කියන්නේ මම ඔබ කරගන්නේ ගෙදර කියලා. මට මොකද මගේ ඇඟෙන් දෙන එක කෑ කියලා. ඉතින් ඒ වගේ මේ ගෝඨාභයගේ අම්මලව මහින්ද රාජපක්ෂගේ අම්මව මතක් කරලා මේ බණින වැඩ කරන්න එපා. මොකද ඒගොල්ලෝ මිය ගිහිල්ලා ඉන්නේ. එතකොට ඒගොල්ලන්ගේ භූත ආත්මහරහා වෙන මල පෙරිත වෙලා එන අවුල් ජාලාවක් වෙනවා. දැන් මේ භූතියොත් එක වැලකෙන්නේ නැහැ. මේ රට අවුල්ලා තියෙන්නේ. එතකොට මේ අපිට කතාව කියනකොට මාත් අපි ආරම්භ කරපු කතාව අමතකුණානේ. මම ඇහුවේ අර බුදු සරණයි කියලා කතාව නවත්තන එකයි, තෙරුවන් සරණයි කිව්වේ කලින් වීඩියෝයේදී. මහත්තයා කියන්නේ අමතක කිරීම කියන්නේ මහත්තයා මට මාල් පාන්න යන්නේ. අපේ මුදල් ඇමතුමානේ ඉන්නේ ගෙදර ඇඩ්‍රස් එක මතක ලැබුණානේ. ලකුසාවියේ. තමන්ගේ ගෙදර නෝනාගේ නමක් අමතකුණා, ගෙදර අමතකුණා ඇමතිවරු මේ ලංකාවේ ඉන්න මුදල් ඇමතිවරු. ඉතින් මට අමතක වෙන එක. මම මේ නිකම්ම මේ කිරි කපන මනුස්සය වේවා, මේ පොඩි හේනක් කරන මනුස්සයෙක් ඉඳලා ඒ වගේ. එතන මාචෝ මේ බුදුහාමුදුරුවන්ගේ කතන්දරෙදි තෙරුවන් සරණයි. තේ 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 රු වන් සරණයි. තෙරුවන් සරණයි. හරි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කියන එක අපිට තේ ගන්න පුළුවන් මුල අකුර තේ. තේ ඊළඟට රුවන්.
කියන්නේ මේ රට සමෘද්ධිමත් දේශයක් කරන්න පුළුවන්. මේ නංගන් එක කියන්නේ ආයි මේ රට සමෘද්ධිමත් දේශයක් කරන්න පුළුවන් තේ සහ රුවන් කිලිම අපි යවන්න ඕනේ යුක්‍රේනට. එහෙම නැත්නම් රුසියාවට. මොකද රුසියාවෙන් ලංකාවේ තේ වලට මහ විශාල ඉල්ලුමක් තියෙනවා. එතකොට එතන මුල තේ. තේ යන්නනේ තේ. තේ රුවන්. තේ රුවන්. තේ තේ අකුරු එකයි තේ යන්න රු යන්න වයන්න අල්ලන්නේ තේ රුවන්නේ. රුවන් කියන්නේ මැණි. එතකොට රත්නපුරෙන් හමුදා මාපේ මේ ළඟදී කෙලෝ 5000 විතර මැණික් ගත්තා. ඒක ණයෙක් කොහොමද? මේ ළඟදී කියලා රත්නපුරෙන් ණයා මැණි. යකෝ මෙච්චර මේ රට කෙලවලා තිනකොට ඔය කිලෝ 500ක් බර ඒ කෝටි 400ක් විතර වඩ මැණික් ගාලා ලෝකෙට විකුණලා ඩොලර් ගහලා මේ රටේ මේ ඩීසල් ටික මේ නැවුවට නැවගහතු කියලා ඩීසල් ටික මේ මැණික් ගාලා හම්බුනාගෙන ඒක පණික් කරම පච වට්ටෝරුව මහත්තයේ බොරුවක් මේ මහ විශාල මැණික් ගාදයක් හම්බලා කියලා මාධ්‍යෙන් පෙන්වුවා නේද මේකත් හරියටම කොල්ලු පිටියේ අර ප්ලාස්ටික් ඇමරිකන් මෝටර් බෝතලේට ණය ආපු එකේ තව ණයක් තමයි මේ මැණික් ගල් දෙක හම්බ වෙච්ච එක. ඔව් මැණික් ගල් වෙච්ච දෙයක් නෑ නේද? මේ මැණික් ගල් විකුණලා මේ 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 හත්තිලාවේ දැන් නැව ගන්න බැරුව ඉන්නවා කම්පැනි වලට මොකක්ද ඒකට කියන්නේ මොකද්ද නමක් කියලා මට මේ නම් මතක නෑ මේ මොන මේ නිවන්නේ මට මේ නම් මතක නෑ අප මේ අලුත් භාෂාවල් මම මේ පෙරේද ණයවර ලිපි මේ ණයවර ලිපි ටික නිදහස් කරගන්න පුළුවන් නේ රේගුවෙන් අර මැණික් ගල් දෙක විකුණලා මේ රට සල්ලි ගන්නවා නම් එතකොට මේ රුවන් වලින් වැඩක් නැහැ නේ. මේ රුවන් වලින් වැඩක් නැහැ. රුවන් වලින් වැඩක් නැහැ. මේක බොරුවක්. මේ මේ රුවන් දෙක. එතකොට තේ තියෙනවනේ. දැන් තේ යුක්‍රේනට ගෙනියන්න යන්න. එතකොට දැන් තේ වලින් වැඩකුත් නැහැ නේ. එතකොට දැන් තේ වැඩකුත් නැහැ, රුවන් වැඩකුත් නැහැ, තෙරුවන් වැඩකුත් නැහැ. එතකොට මේ මේ බුදුදහමේ තෙරුවන් නෙමේ මේ. දොස් කියන්නේ මේ පදකල්ල සම්දි ගැටුවයි කියලා. තෙරුවන් මේ. එතකොට අපි කියන්නේ තෙරුවන් කියන්නේ මොකද්ද? දැන් ඔබතුමා මගෙන් අහනවා මම දැන් ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. මම විශ්වනාන්දලක තෙරුවන් කියන්නේ මොකද්ද බුදුදහමේ? තෙරුවන් කියලා මම නම් දන්න විදිහට බුද්ධ ධම්ම සංඝ හරියටම හරි. ඔව්. බුද්ධ ධම්ම සංඝ තමයි තෙරුවන්. එතන බුද්ධ කියන්නේ මොකද්ද? බුද්ධ කියලා ඉතින් අපිට හඳුන්වන්න පුළුවන් බුදුරජාණන් වහන්සේලා. ධම්ම කියන්නේ මේ ධම්ම බුදුරජාණන් වහන්සේලා දේශපු ධම්ම. සංඝ කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේලා දේශපු ධම පිළිපැදලා කෙලෙස් නැතුව තණ්හාව නැතුව මේ ඉන්නේ භික්ෂුන් වහන්සේලා කියලා කියන්න පුළුවන්. ඔව්. මම දන්නවා පෙරුවන් නැහැ කියලා. දැන් මං කලින් විස්තර කරන්නේ තේසා මැණික් පිළිබඳව කතාන්දරේ මේ කියන්නව පෙරුවන් ලංකාවේ නැහැ. මෙන්න මේ තෙරුවන් නැති නිසා මම බුදු සරණයි කියලා කියනවා. ඒ කියන්නේ ඔබට ප්‍රයිම බුද්ද ඔබට බුද්ධියේ සරණයි. බුද්ධියනේ බුදුන් කියන්නේ ඔබට බුද්ධියේ සරණයි. ඔබගේ බුද්ධියෙන් ඔබ ඉංජිනේරුවරයෙක් වුණා. ඔබ යුක්‍රේනට ගියා. ඔබ යුක්‍රේනේ විශ්ව රැකියාවල් කළා මේ ලංකාවට ඇවිත් තියෙන්නේ. මට ආරංචි මෙහිලා යනකොට තේකොළු 80ක් ගෙනවයි කියලා යුක්‍රේනට මට වෙන මාත්‍යෙක් කිව්වා. ඉතින් ඒකින්ද ලැජ්ජ වෙන්න බව මාත්‍යෙක් කිව්වා මේ මෙහෙන් දැන් තේකොළු මහත්තයෝ ආයි නහයලා ලැජ්ජයින මහත්තයෝ ඉන්දියාවේ යනකොට මහත්තයෝ ඉන්දියාව යන්නේ බුදුන් උපන්දන බලන්නනේ. ඉන්දියාවේ බුදුන් උපන්දන බලන්න ගිහිල්ලා වෙලා රුපියල් 80,000 දීලා යනකොට මේ අපේ අම්මලා ටික අපේ ආච්චි අම්මලා ලොකු අම්මලා ටිකවි අම්මලා ගිහි අම්මලා ඔක්කො උපාසක අම්මලා කරාවු නැටි කිලෝ 10යි. සිද්ධාලේප භාජනයි. ගම්මේවේ. ඕවා ටික අරගෙන ගිහිල්ලා ඉන්දියාවෙන් ඉන්දියාවේ තියෙන පර්ණ සාරි කුඩය ආරම්භනනේ මේක. ඒතර ඉතරේ මොනේ ආනයන අපනයන වෙලඳාමක් නිකලේ. ඉතර ගිහිල්ලා දැන් ඉන්දියාවේ ගිහිල්ලා බුදුන් වැඳලා වෙලා සද්දාව පුදවාගෙන ලොම්බින්නේ දැකලා මේ නිවන් අවබෝධ කරගත්ත කෙනෙක් ඉන්නවද? මම නම් දන්නේ නැහැ. ලංකාවේ බුදුන් උපන්නා කියන කට්ටියගෙන් මේ ස්ථාන හතර දැකලා තාම නිවන් ලබාගත්ත කෙනෙක් ඉන්නවද? නැහැ. ඒවා ප්‍රකාශ කරපු අය පවා කියන්නේ කතන්දර පරස්පරයි වැරදීමි. එතකොට මේ මං ඔක ඉස්සර අපේ මහා නායක හඳු කියන ඌව මඩ කලපු මහා බින්දන්න වෙල්ලස්ස ඌව හම්බන්තොට ඔකේම කිපලාපේ නේ පප්පලාපේ ප්‍රධාන රංගනායක හඳුනනවා මේක විස්තර කළා බිබිලේදී බිබිලේ නාගර රජමහරයාදී විස්තර කළා සේනාපති විවරත්න හඳු සිටියද කොට තෙරුවන් නැහැ මං ගහෙන් බහිනකොට කියනවා අඹරේ ගහගෙන
බුදුහාමුදුරගාවට එනවා මහා ප්‍රජාපති දේවිය. මහා ප්‍රජාපති ය ඇවිල්ලා මගේ පුතේ ඉඳා ඔබට පිරිකරක් කියලා පූජා කරනවා. මේ මම කිව්ව එක නෙමෙයි, මේ අම්මා කතා කරන්නේ පුතාට. හාමුදුරුවන්ට අම්මට පුළුවන් පුතේ කියන්නේ හොඳ. එතකොට බුදුදහමේ තියෙනවා එහෙම කතාවක්. හාමුදුරන්ට නම් කිවර පිටින් ගිලා වියපත් වෙච්ච අම්මට බෙහෙත් කරලා නාවන්න පුළුවන් බුදුදහමේ ඉඩකඩක් තියෙනවා. මේ දහමේ තියෙන ඒවා මම මේ කියන්නේ අපේ හාමුදුරුවන්ට අකමැති වෙන්නේ නැහැ, මට බත් දොස් කියන්නේ නැහැ. එතකොට මෙතෙන්දී බුදුහාමුදුරන්ට පොජ්ජිලකව දෙන්න කියලා ගියාම බුදුහාමුදුරුව කියනවා ප්‍රජාපති දේවියට මට දෙන්න එපා. මේක දෙන්න සංඝයාට. මේක සංඝයාට දුන්නාම ඒ සංඝයාට මාත් අයිති. ඒක නිසා කෙල්ලිපියක් විලා දෙනකොට අගට අනකට චතුද්දිත සගස. ආවා වූ නාවා වූ සතර විද්දිසිංහල සංඝයාට බුදුන් වෙච්ච මාත් අයිති. කෙල්ලිපි කියනවා අපේ කැලණි කැම්පස් එකේ පත්තපාරි කරපු අපේ ඉංජිනේරු සිසරංග වෙන මහත් නැහැ. මේ කෙල්ලිපි රස්සන්ට විග්‍රහ කරනවා කිසි ගැළුවක් නැහැ. එතකොට ඒවා ඒ වීඩියෝ බලන්න පුළුවන්. එතන ගැළුවක් නැහැ අපිට හොඳ. එතකොට මෙන්න මේ සගස කියන එකට, මේ ගලේ තියෙන සගසට සංඝයා අයිති වෙනවා. මේ පන්සල් වල ඉන්න හාමුදුරුවෝ නෙමෙයි, සාදුවා නෙමෙයි. හාමුදුරුවෝ උසාවියේ තින්නවා, නරුකාර හාමුදුරුවෝ වලව් වෙනවා, වලව් හාමුදුරුවෝ. හොඳ දැන් ඔය දැල බණ්ඩාර මහත්තයා එමේ මේ වතුර කිරි කපන අය කියන්නේ හා මහත්තයා කියන්නේ. ඔව් ඉස්සර කතාව කියන්නේ දිසාපති හාමුදුරුවෝ. ඔව් ඔහොම හාමුදුරුවෝ. ඉතින් මම අහගෙන මේ ඉන්නේ බෙද දැල බණ්ඩාර මහත්තයා අර ඇතා නැති වෙච්චේලාවේ නැදුංගමේ හා මහත්තයා කියලාම කියනවා. ඊට කලින් හා මහත්තයාගේ නම කිය සෑහෙන මන් දැක. එනිසා මේ ඔය දැල නිවිතිකල පැත්තේ රබර් වතුර කිරි කපන ඒ පල්ලෙහාම අය දැල බණ්ඩාර මහත්තයා කියන්නේ හා මහත්තයා කියලා. ඒ වලව් වල. ඒකෝ ඒ හාමුදුරුවෝ කියනවා. නඩුකාර හාමුදුරු ඉතින් පන්සලේ ඉන්නේ හාමුදුරුවනේ. ඉතින් දැන් අපිට හොයාගන්න බෑ කවුද කියලා. ඒක මේ සුද්ධහත දෙක. ඒක නිසා හගස සංඝයා මේ සෙල්ලිපිය ගලේ තියෙනවා. සෙල්ලිපි වෙනද මහත්තර 34000 සගස කියලා. ඔය පන්විතර මහත්තරගේ පොතේ තියෙනවා සෙල්ලිපි 1234 තමයි. අනිත් පොත්වල ඒපිකපියා සෙල්ලිකා වොලින් 2 1 පාර්ට් 1 පාර්ට් 2 වල ඔක්කොගෙම සෙල්ලිපි තියෙනවා. ඒවා තියෙනවා සෙල්ලිපි 5000 6000. ඉතින් හැම එකම තියෙන්නේ අකට සගස කියලා. මෙන්න මේ සගස කියන්නේ සංඝයාට. මෙන්න මේ සංඝයාට බුදුන් අයිති. එතන අර තෙරුවන් කෙනෙක්ගේ මුල බුද්ධ බුදුන් දහම් සං දැන් බුදු තෙරුවන් කියන්නේ බුද්ධ ධර්ම සංඝ නම් බුද්ධ කියන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. එතන අවසාන තුන්වෙනි එක මොකද? සංඝනේ. ඔව්. එතකොට සංඝවට බුදුහාමුදුරුවෝ අයිති වෙනවා නම් දැන් විසුණු වහන්සේලා අයින් කරන්න බෑනේ. මුල බුද්ධ අයින් කරන්න ඕනේ. ඔව්. මුල බුද්ධ අයින් කරනවා හිතන්න මේ ඔයගොල්ලන්ට කියන්නේ අපේ නායක විසුණු නන්දලා හිතන්න මම මේක නායක හඳුන්වන්න කියලා දෙනවා මුල බුද්ධ අයින් කරන්න ඕනේ එහෙනම් දෙක තරණයි දෙරුවන් සරණයි නෑ දෙකක් කොලා දැන් තුනක් කරන්න ඉන්නන්නේ ඔව් මම දෙකෙන් හොඳට කළා ඉතුරු තුනෙන් කරන්න මට දෙන්න කියලා දැන් කියන එක වෙනකම මේ රාජපාලවරු කියන එක එතකොට දෙනරුවන් තරණයි බුද්ධ අයින් වෙනවනේ තුනට අයිති බුද්ධ ධම්ම සංඝවලට සංගවෙන බුදුන් අයිති වෙනවා නම් ප්‍රජාපතිට කිව්වා කියලා පොතේ තියෙන්නේ හොඳද මම නෙමෙයි කියන්නේ සංඝ පීත්‍රුවර යන වහන්සේ කියන්න පුළුවන් ඔව් සංඝ පීත්‍රුවර යන වහන්සේ කිය. එතකොට ඒකට අයිති බුද්ධ ඔව් බුදුහාමුදුරුවෝ කියන්නේ සංඝ කිව්වා මාත් අයිති කියලා කියනවා ඔව් පොතේ තියෙන කතාව කියන්නේ නෑ කියන්නේ බෑ හොඳද මහානායක හමුදුරුවෝ දන්නවා එතකොට දැන් ඔන්න බුද්ධ අයින් වෙනවනේ දැන් තුනරුවන් පරණයි කියන එක දැන් දෙන්නරුවන් පරණයි වුණා මොලේ ගයින් උනානේ. ඔව්. දැන් ඊළඟට මහත්තයා අපි ගන්නවා දෙක මොකද්ද? ධම්ම. ධම්ම කියන්නේ මොකද්ද? ධර්මය. ඒ බුදුරජාණන් වහන්සේ දේශපු ඒ ධම්ම. මේ ස්වභාව ධර්මයේ තියෙන ධම්ම. දැන් ඒ ධර්මයේ මේ රකේ තියෙනවද? ඒ කියන්නම් පොඩි ගැටලුවක් තියෙනවා තමයි. නෑ ඒ ධම්ම මේ රකේ නෑ. ලංකාවේ ජීවත් වෙන කිසිම විසුණු වාහේ නමක් ගාව මේ ධම්ම නෑ. හැම කෙනෙක්ම කරන්නේ එකහු කරන කතාවක්. බුදුහාමුදුරගේ දහමේ තියෙන්නේ අතාරින කතාවක්. මා දන්න සියලු මහාඳුරෝ එකතු කරනවා එකතු කරනවා එකතු කරනවා ඉඩම් ගන්නවා නඩු කියන උසාවි වලට ගිහින් බලන්න මම ලංකාවේ උසාවි 100 ගානකට ගිහින් දෙන නඩු වලට නඩුකාර වරයෙක් එක්ක මම ගිහින් නඩු කතා කරනකොට බලන් ඉඳලා තියෙනවා හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ නඩු කියනවා පන්තර බෙදා ගන්න බැරුව. හරි
අපි මේ ඉන්න ගංගලත් සමහර පම්බල් දෙකට කැල්ලා කියලා හාමුදුරුවෝ නඩු. එහෙමනම් එහෙම තියෙද්දි බුද්ධ ධම්ම දහම නැහැ. දහමකුත් නැහැ. දහමකුත් නැහැ. සංඝ ගන්නකො. ඔව්. දැන් බුදුන් නැහැනේ. ඔව්. දැන් ලංකාවේ සංඝයා කොහොමද? සංඝයාගේ වැඩ බලන්න පුළුවන් විනාඩි මේ වීඩියෝ එක මාත් පැය භාගයක් ගියක් කමන්නේ නැහැ. පැය දෙකක් ගියක් කමන්නේ නැහැ. අපි ධර්ම සාකච්ඡාවක් කරනවා. අපිට කැපලා කොටලා දාන්න පුළුවන්. ඕනනම් පාට් 2 පාට් 1 එපිසෝඩ් 1 2 කියලා. හරිද? රාජගිරියේ නෑ වැඩීමක්. රාජාංගනේ අන්න හාමුදුරගෙන කෑ ගහනවා. හරියට කවුද? කුංකුණාවේ හාමුදුරුවෝ. වාරියපොළ සුමංගල හාමුදුරුවෝ වගේ. ඒගොල්ලෝ ගාව දහම තියෙනවද නැද්ද කියලා අපි හොයා ගන්නවා. උන්වහන්සේ අපහාස කරන නේ ජාතියක් නගාතිකව නහන්න ගන්නෙ. එකොට මාත් එක රිමන් වල හිටපු හාමුදුරුවෝ ඉන්නවා. ස්ත්‍රී දෝෂණ නඩු ඉඩන් නඩුවට සායුවට ගිහින් බලන්නේ හාමුදුරුවෝ එන නඩු කියන්නේ. එතකොට මේ හාමුදුරුවෝ ගාව දහමක් තියෙනවද? දහම තියෙන හාමුදුරුවෝ උසාවිය නැහැ. දහම තියෙන හාමුදුරුවෝ පාත්‍ර භාවිතා කරන්නේ නැහැ. එකව කරන්නේ නැහැ. අද දවල්ට කෑවනම් අද උදේට දාන වැළඳුවා නම් දවල් දාවෙන වළඳන්න ප්‍රාර්ථනාවක් නැහැ. ඒ නිසා පාත්‍රේ දාන අරගෙන ගිහලා හොදලා තියන්නේ නැහැ මතු. පින්න පාති වල්ලා උදේට පින්න පාති වල්ලා හොදලා වෙලා දබාතේන වලගෙන දවල් ගිහින් දාන වැඳලා හොදලා තියන පවවද උදේට ඉන්න කියලා. ඉතින් හෙට නැහැනේ හෙට අනිත්‍යයිනේ. නිට්ටය නැති ලෝකේ අනිත්‍යයි. හෙට කියන්නේ නිට්ටයාව. ඒකින් තමයි හෙට කියන්නේ නිට්ටයාව කියලා තමයි ඩයලොග් කාර්යයෙන් කියන්නේ අනාගතේ අදයි කියලා. මේ YouTube වල නෙමෙයි නම් හැම වෙලේම ටීවී එකේ අධ්‍යයනවනේ අනාගතය අදයි කියලා. ඉතින් හෙට කියලා දවරක් නැන්නේ අදනේ. හෙට කියන්නේ නිත්‍යාව. එහෙමනම් හෙට දානේ වන්දනෝයි කියලා පාත්‍රේව දාන්නේ නිත්‍යාව. මේ 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 අනුරාධපුරේ ඥානකාදාවල බෝටාද යන එක නෙමෙයි නිත්‍යාව. මේ විසුණු වහන්සේ පාත්‍රේව දාලා හෙට වන්දනවා කියන එක නිත්‍යාව. ඇයි හෙට නැහැනේ? දැන් අද වැහේ උදේ මලහම හෙටක් නැහැනේ මේ තේරුම් ගන්න මම. මෙච්චර අවිනිශ්චිත. අවිනිශ්චිතයි උදේ නැමැති හවසට නැමැතිනේ. මේ පැහැදිලිනේ. ගොම්මන් පිටා අපේ අවිතුම උදේ නැමැති අවිනිශ්චිතයි. නිශ්චිත නැහැ. දැන් ලංකාවේ මිනිස්සු රජයේ රැකියාව කියලා. ගිල්ලලා මාපායක් ගිල්ලා අවුද්දා ගියාම ඉස්තිර කරන්නේ නැහැ කියලා. ඉස්තිර කරන්නේ කොහොමද මහත්තයෝ? අස්තිර ලෝකේ කොහොමද ඉස්තිර කරන්නේ? රාජ්‍ය සේවක දැන් මේ ඔය එක එක කර්මාන්ත ශාලාව වැඩ කරන අය කියනවා තුන් මාසයක් ගියාම ඉස්තිර කරන්න. මාස 6ක් ගියාම ඉස්තිර කරන්න නම් කියලා කියනවනේ. ඉස්තිර කරන්නේ කොහොමද? අස්තිර ලෝකේ අද දවස පන පනනම් පනාග පිළිබිඳු වෙන්නේ කියන දහම් පාඩ තුරින් හැදිච්ච කවි තියෙනවා අපේ සංදේශ කාවවල බුදුගුණ අලංකාරය ආරෙමේ එක එක ඒවා. හරි මොනවා හරි කියමුකෝ බුදු පොත්වල තියෙනවා කෝට්. එතකොට මේක අවිනිශ්චිත නම් කොහොමද ස්ථිර රැකියා? අවින් හෙට ඇයි මහත්තයෝ හොඳම සාක්ෂිනේ මහත්තයෝ උදේ යමති හවසමැති හවසමැති උදේ විදුලි බල යමති හවස නිකම්ම ගොම්මන් පිට මේ හොඳම සාක්ෂි. එතකොට අස්ති රැතුමා යන්න කලින් පෑ දෙක තුන රණ කිව්වනේ අස්තිරයි කියලා. දැන් යන බව දන්නවනේ කෙල්ලා පොකට පයින් ගාලා අර විශ්වනි සම්රෝදේට හොරට අස්සම් කරලා අර මේ කරාද බෝටාගේ පොකට පයින් ගාලා එනවනවා කියලා. මට මාර කතාවක් කියව මහත්ය පොකට පයින් ගාලා කොහොමද අපේ සිංහල කතිකාචාර්ය මහාචාර්ය ආචාර්ය මහා විද්වත් නැනවත අපේ නුගේගොඩ පන්ති කරන රොටීර කරපු සන්නස් කළ මහත්තයා. ඔව් වීඩියෝ එකක් දාතුනා ඥානා ඔබ පුළුවන් නම් නම ලියපන් ඔබේ නම ඥානා කියලා ලියන්න වෙන පොකට පයින් ගහනවා කියලා. මේ ලංකාවේ ජීවත් වෙන කිසිම උගතෙකුට ඔන්නම් මේ ලංකාවේ ජීවත් වෙන කිසිම උගතුන මහත්වෝ ඥානා කියලා ලියන්න බෑ. ඥානවති කියලා ලියන්න බෑ. ඥානසේන කියලා ලියන්න බෑ. ලියන්නේ ජී එන්නේ එන් ඒ වි නා උප්න ජී ජී යකර තනි වුණාම උ ඒක උච්චාරණය කරන්න උගුරෙන් උඩට උච්චාරණය දාන්න උඩට උ අල් ගයන්න උ උ ජී යකර තනි වෙනනම් අල් ගයන්න උ එන්නේ කියන්නේ න එතකොට උප්න එහෙම නම් ඉන්නවද මහත්තයෝ? එහෙම නම් මහත්තයෝ ජී යකර ඉස්සරහින් තියෙන එන්නකොට තියෙනවනේ එන්නකොට තියෙන මහත්තයෝ උඩින් හැල්ලක් දාන්න. ඔබතුමා දන්නේ නැත්නම් මගේ ඉංග්‍රීසි නොදන්න අයට ලියන පොත කියවන්න. මොකද පොතේ නම මම පොතල්ලේ යතන ඉංග්‍රීසි නොදන්න ඉන්නේ නිකන්. හෙලෝ හෝඩිය සහ මිශ්‍ර සිංහල හෝඩිය පොතේද? ඒවත් තියෙනවා.
නෙත දුටුදේ පොතේ තියෙනවා හෙළේට ආදරය කරන හෙළ භූමියට ආදරය කරන යන පමණයි කියලා පොතක් තියෙනවා. ඒ හැම පොතකම එතකොට ඉංග්‍රීසි අකුරු හුරුව කියලා පොතක් තියෙනවා. සංගවණ ඉංග්‍රීසි අකුරු හුරුව කියලා මම පොතත් පොත් සාපියයි. ඒ හැම එකම මාත්‍යෝ තියෙනවා. ඔයාලට ඕනනම් ඔය මේ ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න එන්න අකුරු යටට ගිහිල්ලා ඇවිල්ලා මේ ෆොන්ට් වලින් ඒ අකුරු හොයාගන්න පුළුවන්. එන්න අකුරු වල රැල්ලක් තියෙනවා. දැන් මට ප්‍රශ්නයක් ආවා දැන් එතකොටනේ ඥා වෙනවා නම් ඇග්නස් කියන එක ලියද්දි DNA එනවනේ. එතකොට ඇඥාස් කියලාද කියන්නේ? ඔව් ඒක නිසා ඒකන සම්බෙදෙනදී මේ ඉංග්‍රීසි උගන්වලා දෙනවා අද ලියන එක වලවත් බෑනේ. ඥාන ලියන්න බෑ. ඒක නිසා ඥාන ලියනකොට දෙවිනගෙන එන්න අකුරු වල තියෙනවා රැල්ලක් දාන්නේ. රැල්ල දාන්න මම කරන්නම්. එතකොට මාත් කියලා දැන් අපි කතා කළේ එහෙමනම් දැන් බුද්ධ තෙරුවන් සරණයි කියලා බුද්ධ නැති වුණානේ. දැන් බුද්ධ අයින් වුණා බුද්ධ ගියා තුනට. එතුමා කිව්වා මේ සද්දාජීව හාමුදුරුවෝ මේ සිරිපාදේ වනාන්තරයක නෙමෙයි ඉන්නේ මේ ඔය එරත්නපාරෙන් යන ගල්ලෙන බෝධියක් තියෙන ගල්ලෙනක් නෙමෙයි. ඔව්. ඒතර බෝධියක් තියෙන තැන මේ සමන් දෙවියන්ගේම ප්‍රතිමාවක් තියෙන තැනක පොඩි කුටියක් වගේ හිකු ව්‍යාගෙන කාලා තමයි ඉන්නේ. ඔව් ඔව් ඔව්. ඒක හරි ඒකයි. පාත්‍රනායක කරන් පිටපත් යන්නේ නැහැ. ඉතින් ඒකෙන් දාලා මේ නෑ කොළු පිළිය මේ ළඟදී ආපිලා කරා මේ මැස්සෝ වීඩියෝ එකක් දාලා දුන්නා. ඒක හරි. ඉතින් මට ඔන්නාලේ මතක් වුණා මාතේ තව විනාඩි පහක් වීඩියෝ ටිකක් දික් වෙනවා මාතේ අර හස්සිය කෝඩියක් වැල්ලේ පස්සාසේ කියලා මම සකුණා එකත් හොඳයි සාසවද කියලා පින්දෙමු. ඔන්න මාතේ දැන් බුද්ධ නැහැ. තෙරුවන් වල බුද්ධ ඉවත් වුණා තුනට ගියා සංගවලට. මම මේ මම මාරු බලා. ධම්මෙට ධම්ම රාජා බෞද්ධ ධම්මිකෝ රාජත් නැහැ ධම්මිත් නැහැ. ධර්මයේ ඇත්තම නැහැ මේ රටේ. යකොත් මේ රටේ ධර්මයේ තියෙනවා නම් අස්කිරි මහා පාසයක ත්‍රිනිකායක මහා නායක හාමුදුරුවෝ ඉන්නවා නම් මහත්යෝ මේ රට පාලනය කරන උන්ට මල්වට්ටියක් අරගෙන ගියාම රුපියල් කෝටියක චෙක් එකකුයි කාර් එකක යතුරුයි අරගෙන ගිහලා අස්කිරි පාසයේ මහා නායක හාමුදුරුවන් දුන්නම අර මොනවා හරි මගුලක් කොළුවලින් දීලා ආශිර්වාද කරනවද? තොපිලකෝ මේ රටේ බාර්තික පවත්වාගෙන මේ රටේ බාර්තික මේ රටේ ඉෂ්ඨාගාර ඔක්කොම පවත්වාගෙන යන්නේ ජනපති අගමැති ඇමති ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්නේ කැබිනට් එකේ මුළු පාර්ලිමේන්තුවේ ඉන්න මුළු මේ පසුපෙළ ෂූටි මන්ත්‍රීවරු නෙමෙයි මේ කැබිනට් ඇමතිවරු සහ ජනපති අගමැතිවරු ගාව නෙමෙයි ඉෂ්ඨාගාර සමස්තා තියෙන මහා සභාපතිවරු බැංකු සභාපති ගාව බැංකුවේ මොකද බැංකුවේ දොක්කා මොකද ඌන්ට මේ බාරයි ති එතකොට මුන්ට ආශිර්වාද කරනවා දණ්ඩ ධාතුන් වහන්සේ කරළුව තියලා වෙලා මේ රටේ නායකින්ට මේ මල්වතුන් කිලි පාසියේ මහා නායක හඳුරු ආශිර්වාද කරනවා තොපි පුළුවන් තරම් මේ රටේ ඉෂ්ඨාගාර පවත්වාගෙන ඵලයව කියලා බුදුහාඳුරු එපාගම වෙනදාම එහෙමනම් මේ රටේ මහත්යෝ තෙරුවන් සරණ නැහැ මොකෝ දන්නවද මේ අපිට කෙල වෙලා තියෙන්නේ මහත්යෝ මේ රට අගාධයට ගිහිලා තින්නේ සිවුරු දාගෙන මොන් කිරලා තෙරුවන් සරණ නැහැ කොට මේ රටේ තිරුවන් නැහැ මේ රටේ තියෙන්නේ මහත්යෝ කසිප්පු සරණං ගච්ඡාමි බාර් සරණං ගච්ඡාමි කුඩු සරණං ගච්ඡාමි තව මොනවා නම් දාගන්න මට මේ ඔය කියද්දි මතක් වුණා මේ අපේ දැන් අර හඬපට වලට හිරේ ගිය ඔව් 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 දේශපාලඥයෙක් කියනවා ඔව් ඔව් එතුමා පාර්ලිමේන්තුවේදී කතාවක් කියනවා මේ මගේ චරිත සාධික ඉල්ල ගන්න වෙන්නේ මේ බාර් රයිතිකාරයෝගෙන්ද වැලි පර්මිට්කාරයෝගෙන්ද කියලා මේ පාර්ලිමේන්තුවේ කතාවක් කරනවා අන්න හරි එතකොට මේ රටම දන්නවා බුදුහා මේ ධම්මෝ හදේ රක්කති රචාරී කියන මේ රටේ මේ රට පාලනය කරන්නේ ඉස්කාගර සමස්තා වලින් නම් මේ ඉස්කාගර සමස්තා පවත්වාගෙන යන මේ පාර්ලිමේන්තුවේ නායක මහා අනිත්‍යව ඉන්න සභාපතිරොන්ට ආශිර්වාද කරන මේ විසුන් වහන්සේලා සංඝයා කියලා කියන්න බෑ මොන් ඇවිල්ලා බිස්නස් කාරයෝ ඒ නිසා බුද්ධත් නෑ ධම්මත් නෑ සංඝත් නෑ මේ රටේ එහෙම තියෙනවා මේ රටේ එහෙම වෙන්නේ නෑ නමුත් මට කියන්න පුළුවන් මේ රටේ පිටිසුවේ හිරිදම් මහාන්දුරුවන්ට මේ රට බාර දුන්නොත් කරන්න මේ තුනම පොඩ පොඩ ලං කරලා ගන්න පුළුවන් හදන්න පුළුවන් කියලා. මේ ඇසු ඔබට බුදුසන්නයි සම්මා සම්බුදු සරණයි මේ බුදුන් උපන් හෙළ දීපේ මිනිසුන්ට ප්‍රඥාව පහළ වේවා. ආයුබෝවන්.